අරමුණක් තියෙන හින්ද තමයි අරමුණ වෙනවා ඒක. එතකොට ඒක එතකොට අන්තිම හුස්මට හිත තියන්න බෑ. තාම ආසාව තියෙනවා අර සාන්තියට. එතකොට හිත යනවා අහිත යන හින්ද ඒක හිත යනකොට අරමුණක් තියෙන හින්ද විඥානෙ හට ගන්නවා. විඥානෙ හට ගන්නවා නාම රූප පහල වෙනවා. එතකොට රහතන් වහන්සේට එහෙම කර්මත් නැහැ. කිසිම එකක් එහෙම ශාන්තියකටවත් ඇලිලා නැහැ. කිසිම ඇලීමක් නැහැ. උපරිම විදියට කර්මත් රැස් වෙලා නැහැ. අන්තිම මොහොතේ හුස්ම යනකොට තියාගෙන ඉන්න පුළුවන්ද පැයිද? බල්ල කියන්න හන්න බෑ. පුළුවන්ද? පුළුවන්නේ, පුළුවන්. ඒ කියන්නේ පුළුවන් කියන්නේ එතන මෙහෙම තියාගෙන ඉන්නවා කියන්නේ මොකද්ද? එතකොට අරමුණු ගන්න නැතුව ඉන්නකොට විඤ්ඤාණය පහළ වෙන්න පුළුවන්ද බැයිද? අන්න ඒක බෑ. ඒක හිතෙන් බලන්න පුරුදු වෙන්න ඕනේ. දැන් හොඳයි මේක ප්‍රෝග්‍රෑම් වලින් ප්‍රෝග්‍රෑම් ඔක අහලා අහලා හරි ඔක ප්‍රකට වෙනකොට කවදාහරි බුද්ධ වචනේ රහත් කරපු සූත්‍ර කියවනකොට ඒ තණ්හාවත් එක්ක විඤ්ඤාණය සම්බන්ධ වෙලා තියෙන එකයි කර්ම විඤ්ඤාණය කියලා කියන්නේ. ඒ වේද රූප වේදනා සංඥාවල තමයි නිමිති වශයෙන් එන්නේ. ඒවට ආශාව නැති වුනාම පංච උපාදාන ස්කන්ධයේ තියෙන උපාදානෙ නැති කරනවා. ඒ උපාදාන නැතිකොට ඒක දැන් උපාදානෙ නැති කළා තමයි ඒකට ආහාර නැති කරනවා. පහළ වෙන්න බැරි වෙනවා. ફોકસ එකක් නැති වෙනවා. ඉතින් ඒක හරි ඉන්ටරෙස්ටිං. මොකද එතන ලොකු සම්බන්ධයක් බුදුහාඳුරන්ට පෙළ වෙන අය උන්වහන්සේ වෙන තාපසරුත් ඒවා ප්‍රැක්ටිස් කරලා ඒගොල්ලන් ධ්‍යානෙකින් තමයි මේ සසරෙන් බේරෙන්න කටයුතු කරේ. එතකොට ධ්‍යානෙත් බුදුහාඳුර දැක්ක විඥානයක් කියලා. විඥානයක් තාම වේදනා සංඥා සංකාර තියෙනවා. එතනට අදාළ තණ්හාව තියෙනවා. එතකොට බුදුහාඳුර දැක්ක කාලාන්තරයක් හරි ඉඳලා එතන ඒක ඉවර වුණාම ඉතුරු වෙච්ච විපාකණු ආයි කමන් කරනවා. බුදුහාඳුර ඊට පස්සේ දැන් පටිච්ච සමුප්පන්න විදියට මේ තණ්හාවත් එක්ක තමයි මේක පවතින්නේ. තණ්හාව නැති කරාම, තණ්හාව නැති වුණාම අර පංච උපාදස්කන්ධේ පැවැත්මක් නැතුව යන ඒ හේතුඵල ධහම බුද්ධත්වයේ සිද්ධ වුණේ අර මේකට අවදි වෙනකොට. එතකොට මේක හේතු නැති කරගෙනකොට අර විදියට ඒක පැවැත්මක් නැති කරන එකක් තියෙන්නේ. ඉතින් ඒකත් අපිට තේරෙනවා. අපි දැම්ම මේ දැන් ඉන්න කාලේ ඉඳන්ම අපේ ඇලීම තියෙන දේවල් වලට අඩු කර කර ප්‍රායෝගිකව අපි උදේට භාවනාවක් පටන් අරගෙන කටයුතු පටන් ගන්නකොට පොඩ පොඩ අරකින් බේරෙන මගක් අපි හදනවා පින්වතුනි. නැත්තම් ලාස්ට් අන්තිම මොහොතේ ක්‍රෑම් කළා මැරෙන වෙලාවේ ආනාපානසතිය මේ මෛත්‍රිය වඩන්න ට්‍රයි කරන එක ඒක අර අපි මම ඉස්සර ඉස්කෝලේ අර විභාග වලට ගියා වගේ මේ කළා තියෙන වතුර බේස මේ කකුල තියාගෙන කරන්න දෙයක් නැහැ. ඉතින් මොනහරි ට්‍රයි එකක් දෙන්නේ නැත්තම් ඊට පස්සේ අර තියෙනේවත් ඇත්තට මම ඒ විදිහට තමයි මම පින්වතුනි ආයි අපවත් වෙලා ඉපදෙන්න වුණොත් එක දෙයකට බයයි අපායටත් වඩා කියලා තිනවා ඒකනේ අහලා ඇති. ඉස්කෝලේ යන්න තියෙන එක මේ තියෙන ඉස්කෝලවල ඒ කාලේ වෙනකොට මොනහරි දැහැම ඉස්කෝලවල හදලා තියෙනවා නම් හොඳයි. ධර්මයේ මේ ගැඹුරු ධර්මයක් ගැන විමුක්තියක් ගැන මම දන්නේ නැහැ. මම හිතන්නේ මොකද ඒක මට මේ සයහන ගැටලුවක් වුණා. පුතාලාට ඒක වෙන්න එපා. හොඳට ඉගෙන ගන්න ඕනේ. මේක පැහැදිලිද පින්වත? මේක හැබැයි ගැඹුරු තැනක් පින්වතුලව. අර ධර්ම පොත් ටික ගන්න ඕනේ. සිංහලෙන් උයි මේ වර්ගනේ. දැන් අතේ එක කියවන එකම තමයි තමන්ට යෝනිසෝ මනසිකාරයෙන් ওই කාරණා එනවා. අපේ රිට්‍රීට් එකේ පාවිච්චි කරපේවා නම් රිට්‍රීට් එකට ඔක්කොම සහභාගි නොවෙන්න වුණත් මේක හරි ඉන්ට්‍රස්ටිං. ස්කන්ධ වර්ගයේ සලායතන වර්ගයේ ඒව හැම බල බල මේවා කරනකොට තමන් ඇඳ ගාව හරි ඉඳගෙන ප්‍රැක්ටිස් එකක් කරනකොට මෙයා ප්‍රායෝගිකව ප්‍රැක්ටිස් මේ කරෙන්න ඕනේ. කවරි බැනගෙන එනකොට අර පංචභූතයන් වශයෙන් හැම ඒවා බලලා හැම තියෙනකොට දැන් ඔය මහා අස්තිපද උපන සූත්‍රේ දැන් මම ඔකෝන්නම් කියන්න. ඒක කියනවා හය අපි ගති හතරකට කියනවනේ. මේක ආපෝ තේජෝ වායෝ පඨවි කියලා. එතකොට මේ ගති හතර හය ගතිය අපේ තුල කියලා තියෙනවා වැඩියෙන් තියෙන. දැන් අපි කන ගත්තොතින් කනේ මේක ගොඩක් හය ගතියෙන් හදලා තියෙන්නේ නේ. හය මෙම ඇව්වම හයයි. දියාරු ගතියට තියෙනවා ලේ මුත්‍රා. එතකොට මේ කන දැන් අපි සාමාන්‍ය මුත්‍රා වුණත් ගත්තම ඇතුලේ තියෙනකොට මගේ මුත්‍රා කියලා හිතනවා. ඒක අපි ටොයිලට් එකට ගිහිලා අර මේ කොමෝඩ් නේද කියන්නේ. කොමෝඩ් එකද මට පැටලෙනවා. කොමෝඩ් කියන්නේ මේකද නැත්නම් සිස්ටම්ද මොකද? සිස්ටම් එක උඩ ෆ්ලෂ් කරන එකනේ. හරි කමෝඩ් එකේ අර ඒ ගියාම ඒක අපිට හිතනවාද අපේ කියලා. හැබැයි මෙතන තියෙද්දි අපේ නෙමෙයි. ඒක හිතෙන් කපලා කොටලා බලන සිහිය සතිය තමයි ඔය ධර්මයෙන් කරන්නේ. එතකොට මේ මොනවාද දැන් අපි දැන් හයිය ගතියට තියෙන මේක මේ ගතියක් වශයෙන් ගත්තා. මේ කන මෙතන හයියයි මේක හයියයි වෙනසක් තියනවද? වෙනසක් නැහැ.
අර එතන හිතෙන් බලන එකක් තියෙනවා. ඊට පස්සේ එතන තව කරනවා හයිය ගතිය වැඩිම තියෙන්නේ මොකද? පෘථිවියේ පොළවේ මහා ගෝලයේ වගේ තියෙනවා. දැන් මේක උනත් ගම් වතුර එහෙම මෙහෙ උනත් ගලනවා ඇති සමහරට ගලනකොට මේ තියෙන ලුකුවට තියෙන පෘථිවියේක මොකදද වැහිලා යනවා. එතකොට සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඒක කියනවා දැන් මෙච්චර ලුකුවට තියෙන පෘථිවියත් මෙහෙම වතුරෙන් වැහිලා යනවා වගේ අපේ මේ ඇඟේ තියෙන පොඩියට තියෙන හයිය ගතියෙන් තියෙන එක කොච්චර නැති වෙන්න ඕනේද කියලා අන්නේ විදිහට අනිත්‍යතාවය මෙනී කරන එකක් කරනවා. දැන් අපි එහෙම මේවා බලන්න පිඟුතුනේ අතරින්ද බලාගෙන. අපි ගොඩක් කෑදරකමින් මේ ලෝකේ අල්ලන් ඉන්න කෙනෙකුට මේවා ප්‍රැක්ටිස් කරන්න බැ. හැබැයි අපි දැන්වත් මේ වගේ හම්බෙන වෙලාවක මේවා අපි අතරගෙන ලෑස්ති වෙන්න ඕනේ කියලාවත් එන්න ඕනේ. නැත්නම් හාමුදුරන්ගේ බණ තිත්තයි. ඒ කියන්නේ මම අනිවාර්යෙන් දන්නවා මේක දැනගන්න වගේ තමයි කට්ටියක් එන්නේ. නැත්තම් ඉන්නේ නැහැ. කොමරි ධාරු ගතියත් අපි අයින් කළා හැම ගත්තම දැන් ධාරු ගතිය අපි කියනවා දැන් අපි ලේවල තියෙනවා මේ මුත්‍රාවල තියෙනවා තව වෙන වෙන තියෙනවා ෆ්ලෙම් එහෙම ඒවා චූටියට තියෙන්නේ. දැන් අපි ගඟවල් වුණත් මේ එකපාරටම මොකද කියන්නේ ලුකුවට ගඟ තියෙනවා ඊට පස්සේ පොඩි වෙනවා. දැන් මම ඉන්නවා මහ කැලේ එහෙම කැබලිත්තේ. ඒ ඉන්නකොට තියෙනවා ඒ කුමුක්කන් ඔය කියලා අහලා තියෙනවද දන්නේ නැහැ. ඇතුලෙන් යන්නේ එතන මයි හට් එකක් තියෙනවා. හට් එකක් කියන්නේ පිටු උදේ බැම්බු වලින් මේවා කරලා ඉතින් අර මේ සර්පියෝ ඉන්න හැමතැන ටෝච් එක ගහම රෑ මෙතන මෙතන ලේ පොළොංග. ගිය පාර මං ඉන්නකොට මේ හැමතැනම මම බැලුවා මෙතන මේ වගේ තැනකද ඉන්නේ කියලා. හැබැයි බය වෙලා එතන ඉන්න හම්බෙන්නේ නැහැ. කොහොමරි ඒ ස්ථානේ මේ එකපාරක් මම ටොයිලට් එකට ගිහලා ඉඳලා ඒ කියන්නේ කැලේ පිංවතුනේ. මේවා කැලේ කියන්නේ බුෂ් එකට වලක් කපලා දිනන ලකුවට ඒ කට්ටිය මේ මොනවාද ඒ වලයි තව නිකම් මොනවාද කොටන් දෙකක් දාලා මම ඉන්නකොට එකපාරට මට ඇහෙනවා සද්දයක් කියලා වහිනවා වගේ වැස්ස වහිනවා වැස්සක් නෑ අවුවයි ඔක්කොම. ඉතින් මට හරි කුතුහලයක් ඇති වුණා. දන්නවා මෙතන එකපාරටම ගම් වතුර ගලන තැනක්. දැන් අපේ මේ ඉන්න හට් එක තියෙන තැනත් මේ හරියට වෙනකල් අර මැටි ඔක්කොම දිය වෙලා ගිහිල්ලා ලොකුවට ගම් වතුර එනවා මේ හිර වෙනවා. ඒ ආමි කැම්ප් එකක් කිලෝමීටර් දෙකකින් තියෙනවා. ඒගොල්ලන් තමයි දානේ පැකට් එකක් ගෙන්නේ. එතන පිටුදේ මම කවුරුත් හම්බ වෙන්නේ නැහැ. මම ඉන්න විදිය දන්නවනම් මේ පාත්‍රය තියෙනවා. ඒගොල්ලන් මාව පේන්නේ නැහැ. පූජා කරලා යනවා. ওই විදියට තමයි ආන්දරගේ ලංකාවේ කොහොමද ආන්දරෝ ඔය හම්බෙන්නේ නැහැ. මෙහෙ කරන්න දෙයක් නැහැ. මට මේ මාතෘත් එක්ක කොහොම ඉර වෙලා එන්න වෙනවා. අද මම මොනවාද බයිස්කෝප් එකකුත් බලනවා නේද මාත්‍යෝ එන්නේ. බයිස්කෝප් නේද කියන්නේ. මාත්‍යතෙක් නෙමෙයි ආවේ අපේ මාත්‍යතෙක්. මට අද දෙන්නම් පැටලුණා. මම ඒක හොඳට බැලුවේ මුණ අර මහත්ය දින්න ඉඳගෙන අර මාත්‍යති කියලා. ඇත්තටම මම බලනකොට තේරෙනවා මේ මහත්ය කියලා. මොකද ගිය අවුරුද්දේ ගිය පාරත් නේද? ගිය අවුරුද්ද නෙමෙයි. ගිය පාර මහත් හිටියද නෑනේ? හිටියානේ එකම කට්ටියනේ. මට අමතකෙන්නේ නෑ. ඒ කාලේ යන හිටව දැන් මේකල ඔක්කොම දෛවයෙන් බැට කාලා තමයි නේද පදන් වෙලා. ඒ කියන්නේ ඔම මේක අර කොරෝනායි ඔක්කොම සෑහෙන දේවල් මේ ජීවිතේ කට්ටිය මුන පාගෙන දැනුත් තමක දේවල්. හැබැයි මට විශ්වාසයි දහම තුලින් Tamanට අනිවාර්යම ලකෝ ආශිර්වාදයක් එනවා. ඉතින් මම අර ටොයිල් එතන ඉන්නකොට එකපාරම මට සද්ද එනවා ශ් කියලා සද්ද. මම කුතුහලයක් මේ කොහෙන්ද මේ සද්ද එන්නේ කියලා. ඊපස්සේ මම ගියා වැඩම කරලා ගිහිල්ලා එකපාරටම අර දැන් මයි හට් එකයි මේ පොඩ්ඩක් මේක තමයි අර පොඩියට වතුර ස්ට්‍රීම් එක කියන්නේ. මෙහෙම මහා ජලකඳක් ඒක අර ගල් වලට වදින තැන ඉස්සරහ දෙන ගල් ගොඩක්. ඒකට වදින තැන තමයි ශ් කියලා සද්ද එන්නේ. අර අපි අර වෝටර්ෆෝල්ස් වල එන්නේ වැදුනම ඉතින් මම බැලුවා මේක එකපාරටම හොම තිබිලා මෙහෙම ෂණෙන් වැඩි වෙලාවක් යන. ඉතින් මම බැලුවා දැන් මට එහාට ක්‍රොස් කරන්නවත් මේ ආමි කැම්ප් පැත්තට යන්නවත් ක්‍රමයක් නැහැ. කො මේ පැත්තෙන් කැලේ ඇතුලින් ගල්ගේ පැත්තට තමයි මතුවේනේ මම දන්න තරම. ගල්ගේ කියලා අහලා තියෙනවනේ දර කතරගම අර බුත්තල පැත්තට මතුවෙනවා කියලා මම දැනෙන්න තමයි. ඉතින් ලෑස්ති වෙලා හිටියා කොහොම හරි හදිස්සියෙම යවුනොත් ඒ පැත්තට පයින් හරි කොච්චර ඉක්මනට වතුරේ ඉද්දන්නේ කොහමරි දැන් බලන්න. ඒ වගේ අපි දැන් කල්පනා කරොත් දැන් ඔච්චර ලොකු වෙලා තමත් එකපාරටම අර පොඩියට මෙයා වෙනවනේ. එතකොට එහෙම ජලස්කන්ධයක් ඒ විදියට අඩු වෙනවා වගේ අපේ ලේ ධාතුව කොච්චර විදියට පොඩ්ඩයිනේ තියෙන්නේ. ලේ අපේ පොඩි අපේ අපි ගඟක් හැටියට ගත්තොතින් නහරවල වල ලේ හැම යනවා. ඒ ලේ මෙච්චර ලොකු ජලස්කන්ධයක් නැති වෙනවා නම්
මේ ඇඟේ තියෙන ලේහෙම නැති වෙන්න ඕනේද කියලා මෙනි කරන ක්‍රමයක් තියෙනවා පින්වතුනි. දැන් ඒක සාරිපුත්ත මහරහතන් වහන්සේ අර ඒ විදිහට කරවනවා. අපිට ඒක තියෙනවද මන්නේ නැහනේ. පොත ගෙනාවේ නැහනේ. මජ්ක්‍ධිම නිකාය වගේ තියෙන්නේ. කාටවත් නැද්ද? එක්කමක් නැහැ. කමක් නැහැ. මම මේක පොඩ්ඩක් මෙහෙම කෙටියෙන් කියන්නම්. මොකද පින්වතුලට එතකොට මේ දැන් මෙහෙම අපි අපේ දිහා අපි බැලුවොත් මෙහෙම එළියෙන් බලනවා වගේ මේක භාවනාවක් හැටියට කරන්න ඕනේ පින්වතුනි. මේවා කියවන්න ඕනේ කියවලා ඒ විදිහට ගලපන්න මම මේ උදාහරණයක් කියන්නේ. එතකොට අපි මොකද්ද වෙන්නේ? මේක අපි හයිය ගතිය මේක තියෙනවා. ගතිය දැන් පොළොවත් නැති වෙනවා. එතකොට මේ කන කොච්චර නැති වෙන්න ඕනේද හයිය ගතියෙන් තියෙනවා. එතකොට ඇඟේ ලේ තියෙනවා. ලේ ගලවන් කරන පොඩ්ඩයි ඒ දිහාරු ගතියෙන් තියෙන්නේ. එතකොට මේ බාහිරෙන් තියෙන ජලාසත් එකපාරටම අඩු වැඩි වෙනවා. එතකොට අඩු වෙනවා මෙයා වෙනවා. එතකොට මේක කොච්චර නැති වෙන්න ඕනේද කියලා අපේ ඇලීම නැතිකරන්න අපි හිතෙන් අර ඒව ගැන මෙනී කරන්න ඕනේ. මෙනී කරලා එකෙන් එකට මෙහෙම අයින් කරනකොට අපි නෙමේ අපි නෑ කියලා හිස් වෙන පැත්තක් වැඩෙනවා. ඒ එතකොට අපි අර අපි කියලා එන්නේ අපි එකට හිතුවදනේ මේකට එකතු වෙලා තියෙන විදිය. මොකද්ද මේක සම්යුත්ත නිකායනේ අපි වෙන එකක් බලමු. අපි මම වෙන එකක් කරන්න මේක ඇති මේක තියෙනවා. මහත් රොක්කෝ දැන් හැමතැනම පොත් ටික කියනවා කොච්චර දෙයක්ද. මට හරි සතුටු වුණා මෙහෙත් කැන්බරාවල මේ අනේ මේ ගෲප් එක පොඩි උනාට හරි භක්තිවන්ත කට්ටිය. ඒගොල්ලන් ගා ඔක්කොම මේ බුද්ධ වචනේ පොත print කරගෙන මට ඒක දකින්නකොට මගේ පපුව මෙය වුණා. මේක දැන් හැමතැනම මේක මගේ ඩ්‍රීම් එකක් කියන්නේ බින්වතුල්ලා මේ ආයි බුදුහාඳුර වඩිනවා බුද්ධ වචනේ වඩිනවා. අපේ අපිට පුරුදුලා තියෙන හාමුදුරුවන්ගෙන් බණ අහන්න අපිට බුදුහාඳුරන්ගෙන් බණ අහන විතර නෙමෙයි බණ කමටහනක් කරන්න මාර්ගඵලයකට. හාමුදුරුවන් වෙන එකක් දෙන්නේ නැහැ. මේක අද තාම පුළුවන්. බැරි කාලයක් ඇවිල්ලා නැහැ. බැරි කාලේ තව එන්න තියෙනවා පස්සේ. දැම්මම අපි බෑ කියලා හිතුවොත් හරි අපරාදේ. අපිට තාමත් නිවන් දකින්න පුළුවන් කාලෙක තමයි මහහස්ති පදෝපන සූත්‍රය. මෙතන කට්ටියට පේනවද නැහැ? මම පින්වතුන්ට මේක කෙටියෙන් කියන්නම්. මේක එකින් එකට එතකොට ධාතු වශයෙන් අයින් කරාම දැන් අපි කියමුකෝ මේ කන ඕනේ කියලා අපි කිව්වනේ විඥානයක් හටගන්න. දැන් මේ කන මේ විදියට වෙන් කරලා බැලුවම අපේ කියලා හිතනවද නැහැ කියලා හිතනවද? මොකද්ද? මෑණි මොකද්ද හිතන්නේ? අපේ කියලා හිතනවද අපේ නැහැ කියලා හිතනවද? අපි හිතෙන් බැලුවොත් මොකද්ද? නෑ කියලා හිතනවනේ. ඒක try කරන්න ඕනේ. ඒක අපි හිතෙන් try කළා. අපි හිතෙන් බලන්න ඕනේ. දැන් මේක හයිය ගතිය මෙම අයින් කරා කියමුකෝ. දිහාරු ගතිය අපි අයින් කරා කියමුකෝ. මේ ඔක්කොම මෙහෙම හැදිලා තියෙනවනේ. ඒතොර අර මම කියන ඇත්තට මම කියලා දෙයක් නෑ තමයි. ඒක අපිට හිතට පේන්න පටන් ගන්නවද නැද්ද? පේන්න පටන් ගන්නවා. එතකොට මේ ඇඟ මේ කන නැතුව අපිට විඥානය හට ගන්න පුළුවන්ද? එතකොට විඥානෙ තුල නේද දැනීම සංඥා වීම තියෙන අපි අපේ මේ පුතා කියලා මේ අඳුරගන්නේ මොකද්ද? මේ විඥානෙනේ. හරිද? එතකොට අපේ මහත්ය නෝන කියලා හරි වැඩ කරන තැනක හරි මොකක් හරි. එතකොට මේ ඒවා මොකද්ද? එතකොට වෙන්නේ ඒවා අපි මෙහෙම බලන්න පුරුදු නම් දැනීම සංඥාව කියලා තේරෙනවනේ. මෙහෙම බැලුවත් වෙන්නේ දැනීම සංඥාව. එහෙම බැලුවත් වෙන්නේ දැනීම සංඥාව. එතකොට මේ කන මගේ නෙමේ කියලා අපිට පේනකොට මේ කණින්ද හටගන්න දැනීම් සංඥාවක් මම වෙන්නේ නැහැ නේද? මගේ වෙන්නේ නැහැ. තේරෙනවද පිංගුතුලට? මෙහෙම කල්පනාවකින් තමයි මේක යෝනිසෝ මනසිකාරය කියන්නේ ඕකට එන්නේ. මේක හොඳට කරන්න පුළුවන් හිත ප්‍රභාෂරණ. ප්‍රභාෂර කියන්නේ නිදිමත, රාගය, කේන්ති යන එක. ඒවා අඩුනම් ඒක පෙන්වන්නේ වතුර බෙජන මේකක් තියෙනවා නම් මේකට අපි ඩයි අරෝමයක් දාලා තියෙනවා නම් අපේ රිෆ්ලෙක්ෂන් එක හොඳට පේනවද? පේන්නේ නැහැ. එතකොට අපි මේක උණු වතුර උණු කරලා බොයිල් කර තියනවා නම් අපේ රිෆ්ලෙක්ෂන් එක පේනවද? ඒක පේන්නේ නැහැ. මඩ දාලා තියනවා නම් පේනවද? නැහැ. බොයිල් කරනවා කියන්නේ කේන්ති මනසක් තියනකොට. අර මඩ දාලා තියනවා කියන්නේ
නිදිමත එකන වරි ෆිය ගතියෙන් මෙ අතියන එක ඒ වගේ නිදිමත මේ වගේ මෙ අතියනකොට ඩවටිං මයින්් එකත් තියෙනකොට සැක හිතන එතකොට මේ වගේ ඒවා නැති කලිය වතුරකට මොකද පේනවා ඔදර කලි ඔහොම කලිය ඒකට තමයි අපි දැන් සංවර වෙලා ඇඩික්ෂන්ස් අඩු කරගෙන ෆෝන් එක පාවිච්චි කරන ඒවයි ඒවා හැම එකක් වග බලාගෙන ඒ මනස මේ හදාගෙන එන්නේ මේක අපිට අවබෝධ කරගන්න එකට ගේන්න ඉතින් එතකොට පින්වතුනි හිතන්න මොකද්ද මේ දැන් අර වගේ අපි එහෙම වෙන් කළ බලනකොට අපිට අරක පේන්නේ නැහැ මොකද්ද මේ වේදනා සංඥාත් මම නෙමෙයි මගේ නෙමෙයි කියලා බලන්න පුළුවන් ඉතින් ওই විදිහට මම ප්‍රැක්ටිස් කරා ඒ කාලේ මුල්ම මහාස්තිපද වන සූත්‍රයේ ජර්මන් හාඳුර මට කිව්වම ගිහිල්ලා පොත් මේ සතිපට්ඨාන සූත්‍රය බලන්න කියලා තමයි කිව්වේ ඒක ගිහිල්ලා පොත්සා ඒකල් ලොකු පොත්සා පුතුන්නේ නැහැ ග්‍රීන් පාත් එක තමයි තිබ්බේ කල්පිටි වල එතනට මං ගිහිල්ලා මේ ඒ පොත දැකලා මං ගත්තා ඒක පොඩි ෆීල් පබ්ලිකේෂන් එකක් තිබ්බේ පොඩි පොතක් බුක්ලට් එකක් මං ඒක අනුව ඒ කාලේ ඒ වෙලාවෙත් අර සූත්‍රය අනුව ප්‍රැක්ටිස් කරන්න පුරුදු වුණා ඉතින් ඒ කාලේ මං ඔය කතාවක් තියෙනවා මේ මං ගියා මේ දළදා වහන්සේ වන්දනා කරන්න අපේ ඔක ඇහුවත් දන්නේ නැනේ මේ පලනාව කට්ටිය තියන ප්‍රශ්නයක් තමයි ඒක ඊට පස්සේ වන්දනා කරන්න මේ අපේ නැන්ද කෙනෙක් මාව ගෙනිච්චා එයාගේ ගාව තමයි මං පොකට් මනි ගන්නෙම කොළඹදී හිටියේ තාත්තලා මාව තියලා ගියා ලංකාවේ එතකොට මේ එයාට කේන්ති යන නැන්ද කෙනෙක් ඉතින් මේ තාම මං අත්දැකේ නෑ එයාගේ කේන්තිය මට ඉතින් කොහොම හරි දළදා වංශේ වන්දනා කරලා එනකොට ඒ කාලේ එල්ටිටි ප්‍රශ්නත් එක්ක අර කොහොමද පෝලිමේ යනවා කට්ටිය මට ඒක පස්සේ ආස හිතුණා පෝලිමේ යන්න දැන් අර පාසුත් එක ගෙනිච්චන් පස්සේ දවස් දෙකකින් පස්සේ මං එකපාරටම ඉතින් මං ඒ කාලේ දන්නේ නැද්ද අර එහෙම ඇහුවේ නෑ යන්නද කියලා මං ඇහුවේ මම කිව්වා යනවා කියලා මේ මම මෙහෙම යනවා කියලා නැන්ද එකපාරටම දෝකල දන්නවනේ බැනකට බැනන ගියා ඉතින් මම ඒ වෙලාවේ ශනේ මොකක්ද අර අර වඩ හිටපේක ඔළුවේ සෑහෙන තිබ්බා මේක වේදනා සංඥා මම නෙමේ මගේ නෙමේ කියලා ඒක අර විදියට වඩ හිටපු එක මෙහෙම එකපාරට මාව හිතට ආව මොකද්ද ඒ වෙලාවේ නැන්ද බැලුවා මොකද්ද වුනේ කියලා මොකද නැන්ද දැක්කේ නැහැ කිසි රියැක්ෂන් එකක් ඉතින් නැන්ද මට පළවෙනි පාරයි අන්තිම පාරයි බැන්නේ මේවා අපි ප්‍රායෝගික මම අහලා තියෙනවා දැන් ඔය ධාතු වශයෙන්ම බලන එක සමාක නෝන්ලා මට කියලා තියෙනවා මහත්තයා බැන්නකොට මම මේක මෙහෙම කරා කියලා. ඉතින් කරා කියන්නේ මෙයාට දැන් වෙනම මන්ත්‍රයක් කරනවා වගේ කරන්න නෙමෙයි මේක අපි ප්‍රායෝගිකව ඇත්තටම අපේ හිත නිවාගෙන ඉන්න ඕනේ. ඒක ට්‍රේන් කරන්න ඕනේ. ඒ වෙනම කියවන්න ඕනේ කියවලා සැහැල්ලු වෙන්න ඕනේ. ඕක දැන් ඔහොම බැලුවම අපේ මනස සැහැල්ලු වෙනවා. ඒ කියන්නේ අපිට ඒ වෙලාවේ සනීපයක් දැනෙනවා. අර මම ගතිය, බර ගතිය අල්ලන් ඉන්න එක මෙහෙම හැලෙන්න පටන් ගන්නවා. මේවා එහෙමයි වඩන්නේ පිංගොද්ද. ඒතටයි මේක භාවනාවක් කමටහනක් වෙන්නේ. මේක අපි නිකන් දඩිබිඩි ගාලා කියවලා නෙමෙයි මේක චිත්‍ර රූපයක් හිතේ ඇති කරලා Tamanta ගලපල ඒ අතරින් එකක් අත්දකිනවා. මම සිස් වෙලා යන එකක් හිතේ පේන්න පටන් ගන්නවා. ඒ පෙනීමට තමයි කටයුතු කරන්නේ. එතකොටයි මේක භාවනාවක් උනේ. එහෙමට එහෙම කරන්න තමයි මේ සූත්‍ර තියෙන්නේ. ඒක කරන්න ලේසි අර වගේ පංච නිවරණයන්ගෙන් හිත නිදහස්න. ගොඩාක් තමන්ගේ හිත රාගයෙන් අර වගේ නිදිමතෙන් ද්වේෂයෙන් ඒවා තියෙනකොට අර මේ වගේයක් වඩන්න ටිකක් අමාරුයි. ඉතින් ඒත් කමක් නැහැ තියෙන විදියට වඩාන ගිහිල්ලා අරව නැති කරන ප්‍රැක්ටිස් එකක් වෙනම කරන්න ඕනේ. මම එක දෙයක් කියවන්නම් මෙච්චර ලොකු එකක් නෙවෙයි පොඩි එකක් මොකද මේක පිංගුතලට අද තමයි රිට්‍රීට් එකේ දවස් 3 වෙනි දවසේ මට පේනවා කට්ටිය පොතු තියාගෙන තනින් තන මේ මට ටිකක් මෙයා වුණා හොඳ කට්ටිය මේ රිට්‍රීට් එකේ හැබැයි අර කියවන එක කට්ටියට පුරුදු නෑ සක් ඒගොල්ලන්ට පුරුදු භාවනාව කිව්වම අර දැන් වෙන ක්‍රම ටෙක්නික් ඉගෙනගෙන තියෙන්නේ එතකොට ඒගොල්ලන්ට අර මේ තරවෙන එකයි දැනෙන එකයි එකකින් අර සහැල්ලුවක් එනවා ඒක කෙලින් වෙන්නේ නෑ මේගොල්ලන් දන්නේ නෑ මේ මේකෙන් ඒගොල්ලන්ගේ ඔක්කොම භාවනාවේ හිර වෙච්ච එක ක්ලියර් වෙනවා මොකද ප්‍රඥා ෆ්ලෑෂ් ලයිට් එකක් වැදීගෙන යනවා බුදු කෙනෙක්ගේ. එතකොට ඒ සිය සතිය වැඩෙනකොට මේගොල්ලන්ගේ අර හිර වෙලා තිබ්බනම් භාවනාවේ ලෞකික ජීවිතේ මොකක් හරි ඔය අල්ල ගන්න එකකින් හිර වෙලා තියෙන්නේ. ඇතුළෙම තියෙන හිර වෙලා තියෙන කාරණාව ක්ලියර් වෙන්න පටන් ගන්නවා. ඉතින් එහෙම නැතත් අර උන්වහන්සේලා කිව්වා වගේ මේගොල්ලන් කියව හිටියාම මේගොල්ලන් දකි මං ගිහිල්ලා ඇහුවත් මේගොල්ලන්ගෙන් අර කොහෙද ගාද රිපර් බ්‍රුක් නේද
රිපබ්ලික් වල හිටපු රිට්‍රීට් එක කට්ටියගේ භාවනාව කොහොමද කියලා හොඳයි කියයි කියවුවා නම් ඒගොල්ලන්. මම ඒ අනුව තමයි ඒක දෙන්නේ තල්ලු කරලා කට්ටියට. මොකද ඒක මිනුගලන් මැණික් ගොඩක් දානවා වගේ එක මැණිකක් දෙයක් හරි ගොන ඒතර අරන් යනවනේ. ඒක ෂුවර් කරන්න තමයි වැඩිය සමාධියට ඉන්න එපා කියලා කියලා. පොඩක් ඉන්න පින්වතුනි. සිය හැට හත හරිද්දකානි සූත්‍රය. එක් කලෙක ආයුෂ්මත් මහාකච්චනා තෙරුන් වහන්සේ අවන්ති ජනපදෙහි කුරුගර නුවර ළඟ පප්පාත පර්වතයේ වසති. එකල හාලිදිකානී ගෘහපති මහාකච්චනා තෙරුන් වෙත පැමිණ වැඳ ස්වාමීනි, භාගතුන් වහන්සේ අෂ්ටක වර්ගෙහි මාගන්ධියා ප්‍රශ්නයේදී නිවාසය අතහැර නිවාසෙහි නොහැසිරෙන ගම හා නොවසන කාමයන්ගෙන් මිදුණු සසර පෙරටු නොකළ භික්ෂුව කොහොමනම් ජනතාව සමග විරුද්ධ කතා නොකරන්නේද? මේක හරි ෂෝක් නේද? මේ පොත පැහැදිලි, මේක හරි පහසුයි කියවන්නත්. කියා වදාළසේක, ස්වාමීනි භාගතුන් වහන්සේ කොටින් වදාළ මේ කියමනේ අර්ථ විස්තර වශයෙන් දතියුත්තේ කෙසේ දැයි සැලකලේ. ගෘහපතිය රූපස්කන්ධය විඥානයේ නිවාසයයි. රූපස්කන්ධයේ බැඳුණු විඥානය නිවාසයේ හැසෙන්නයි කිනු ලැබේ. ගෘහපතිය රූපස්කන්ධය විඥානයේ නිවාසයයි. රූපස්කන්ධය බැඳීමෙන් තමයි විඥානයේ නිවාසයේ හැසෙන්නයි කිනු ලැබේ. හැසෙන වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය විඥානයේ නිවාසයයි. වේදනා, සංඥා, සංකාරයෙහි බැඳුණු විඥානය නිවාසයේ හැසෙන්නයි කියනු ලැබේ. ගෘහපතිය මෙසේ නිවාසයේ හැසෙන්නා නම් වේ. ගෘහපතිය නිවාසයේ නොහැසිරෙන්නේ කෙසේද? ගෘහපතිය රූපස්කන්ධයේ යම් රාගයක්, යම් ඡන්දයක්, යම් සතුටක්, යම් තණ්හාවක්, යම් උපයක්, යම් උපාදානයක් අකුසල සිතට ස්ථාන වූ අනුසය ධර්මයක් වෙයිද? ඒවා තථාගතයන් වහන්සේ විසින් ප්‍රහීණ කරන ලදි. මුලිනුපුටා දමන ලදි. කරටි කැපූ තල්ගස් මෙන් කරන ලදි. නැවත හට නොගන්නා ලෙස කරන ලදි. වේදනා, සංඥා, සංකාර ස්කන්ධේ යම් ඡන්දයක්, අනුසයක්, ආසාවක් නැවත හට නොගන්නා ලෙස කරන ලදි. එබැවින් තථාගතයන් වහන්සේ අනෝකසාරීනම් වෙති. ගෘහපති අනෝකසාරීනම් වන්නේ මෙහෙමයි. එතකොට පින්වතුලට මේක හරි වටිනවා. දැන් අපි අර ඒ කියන්නේ දැන් අපිට මේ අරමුණු මේවත් දේවල් තියෙනවා. ඒකට අර ආශාව ඇතිකරන එක තමයි මේ විඥාණයට මේක ફોකස් කරලා මේක තුල පාවිච්චි කරනවා වෙන්නේ. මේක තුල ඉන්නවා වෙන්නේ තහවුරු වෙලා. එතකොට දැන් අපි භාවනාවේ මොකද කරන්නේ? ඒ ආශාව නැති කරනවා. අපිට හැබැයි දැනෙනවා සංඥා වෙන එක සිද්ධ වෙයි. මේක ආශාව නැති කරන් ගියාම තමයි රහතන් වහන්සේ කෙනෙකුට වගේ උත්තමෙකුට මොකද්ද වෙන්නේ? අන්තිම මොහොතේ අර එහෙම ආයි හටගන්න වේදනා, සංඥා, සංකාර එන්නේ මොකද්ද? විඥානය පහළ වෙනකොට. ඒව කාරණා නැති වෙනවා. නැති වෙනවායි රැස් කරගත්ත කර්මත් නැහැ එහෙම හටගන්න. ඒ වගේම අර එහෙම ફોකස් වෙන්න කිසිම තණ්හාවක් ඔය දෙකම නැතිකොට මොකද්ද? ඒක සම්පූර්ණයෙන්ම මේ හටගන්න හේතු නැති වෙනවා. ඒ අර වෙල කියපු විදියට. හැබැයි මේක පිටුතලට තේරෙනවද? තේරෙනවද? කිදිරට තේරෙනවද? මේක අර කෙටියෙන් මේ මොකද්ද? දැන් ඔය තව තැන කියනවා කළු ගුණයි සුදු ගුණයි ගැන. ඒ කියන්නේ අපේ දැන් ඇහැයි අරමුණයි මේකයි මේක මේ දැන් ඇහැයි අරමුණ දැන් සමට ඇහැ මොකද්ද දැන් ඇහැ බඳිනවද බැඳලා මේවා කරනවද මේ අරමුණට අරමුණ බැඳීමක්ද ඇහැට ඇහැ බැඳීමක්ද අරමුණට කියලා එතකොට ඒක පේනවා කළු ගුණයි සුදු ගුණයි කියලා ලස්සන මේකක් ඒ දෙන්නම බඳලා තියෙන්නේ මොකද්ද ලණුවක්නේ ඒ හන නේද හනෙන්
ඒ හන තමයි දෙන්නව බඳල දෙන තමයි මේ ගුණ අරගුණව බඳිනව නෙමෙයි. මොකද්ද හන කියලා කියන්නේ? ආසා කරන එක. ඇලින් ඇලෙන එක. නැත්තම් ඒ ඇහැයි අරමුණයි මොකද? නියුට්‍රල්. ඒක කිසි මේකක් නෑ. ඒ දැන් එතකොට පින්වතුනි දැන් සාමාන්‍යයෙන් පින්වතුලට ආසා කරන ගතිය, ඇලෙන ගතිය, ගැටෙන ගතිය අපි නිකම්ම අපි කියමු නිතරම අපි පාටිස් වලට යනවා, තව මොනහරි අපි කියමුකෝ ඩිනර්ස් වලට යනවා, තව කොහෙද මන්ද ඩිස්නිලෑන්ඩ් මෙහෙ නෑනේ, තව ඔය මොකක් හරි යන තැන් ඇති ඒවට යනවා. අපි ඉන්ද්‍රියම් පිනවලා විනෝද වෙන තැන් වලටම යනවා. එතකොට අපේ ආශාවල් වැඩි වෙනවද නැද්ද? වැඩි වෙනවා. එතකොට හිතන්න දැන් මේ ප්‍රැක්ටිසස් කර කර යනකොට අපිට මේ ධර්මයෙන් මේ දේවල් බලන්න සද්ධා ඇති වෙන දේවල්, සතිය ඇති වෙන දේවල් වෙනකොට මොකද්ද වෙන්නේ? අපි දන්නේම නැතුව මෙතන අපේ තියෙන බැඳෙන ගතියට අඩු වෙනවද නැද්ද? අඩු වෙනවා. මම පොඩි උදාහරණයක් කියන, මම ඉස්සර මුල්ම කාලේ නුවර පැත්තෙන් යන්න උනා. උපාසක කාලේ ජර්මන් හාඳුරුත් එක්ක භාවනා කර කර ඉඳලා උපාසක කාලේ අනකොට මම නුවර ටවුමේ යන්නේ බොහොම සීරුවෙන්. ඒ කියන්නේ නුවර ටවුමේ දන්නේ නැද්ද අර අරමුණු වැඩි, කොහෙවත් බලන්නේ නැහැ. මම අර ඒ කාලෙත් භාවනා යෝගී වෙන්නින්ද අර කවවරි දැක්කොත් ඉතින් මේ උපාසක මහත්තයා බොහොම නිකන් දැඩිව අරගෙන යනවා නේද කියලා. ඉතින් පස්සේ මම මේ මහාන වුණා, තව භාවනා යෝගීව එක එක විදියට ගත කරා, කැලවල් වල එක එක විදියට. ආයි මම නුවර ටවුමෙන් ගමනක් ගියා. අම්මා ඇතර අම්මයි තාත්තා හිනා ඒගොල්ලන් බලන්නත් එක තමයි ගියේ. ඒ යනකොට මට තේරුණා ඉස්සර වගේ මම මොකද්ද එහෙම දැඩිව යන්නේත් නැහැ, අරමුණක් කියලා එච්චර එන්නේත් නැහැ. ඒක නුවර ටවුම එදාට වඩා වෙනස් වෙලාද නැද්ද? අනිවාර්යයෙන්ම ෂොප්ස් වැඩි, අරමුණු වැඩි. ඒතර මොකද මේ වෙනස් වුනේ? අර භාවනා යෝගීව අර විදියට කටයුතු කර කර යනකොට මොකද අපේ විඥානේ වෙනස් වෙනවා, අපේ ප්‍රඥාව වැඩි වෙනවා. ප්‍රඥාව වැඩි වෙනකත් එක ආශාවල් ඇතුලේ කැඩෙනවා. කැඩෙනකොට අර වෙලිච්ච ඉස්සර වගේ ඇලෙන එකයි ගැටෙන එකයි අඩු වෙන්න පටන් ගන්නවා. ඒ කවදා හරි කොහොම දිගටම ගියොත් නැත්තටම නැති වෙනවා. මේ මග දිගටම ගියොත් ඒකයි, ඒක කරන්න ඕනේ ඩේලි තියෙන ඕනේ ප්‍රැක්ටිසස් වගේ. මොනිටර් කරන්න ඕනේ කොහෙද තමයි ඩිස්ට්‍රැක්ට් වෙන්නේ දවස. ඒ කියන්නේ කොහෙද මගේ ඇඩික්ෂන්ස් තියෙන්නේ. අන්න ඒ විදිහට ඒක මේ අයිසොලේට් කළා. කොහොමද මම මේක මග අරින්නේ? අද හෙට දවස් තුනක් අතරින් ඉන්න ඕනේ. යවන ගියේ පොඩ පොඩ මම ක්‍රමයක් දාන්න. ලුකුවට බැහැ වෙලා තියෙනවා. ඊට පස්සේ බලන්න ඕනේ මහන්සි නැතුව වැඩ කරන්න. වාහනේ ලුවත් ස්ටියරින් වීල් එක අල්ලන එක හොඳට ෆීල් කරන එක පුරුදු කර ගන්න ඕනේ. තව මේ මොකද්ද පිටකොන්ද මෙහෙම සීට් එකේ තරවෙන එක. ඕක අපේ අපි දිනු කරොත් තමයි වැඩෙන්නේ පිටකොතේ. එතකොට අපි මොකද වෙන්නේ? වර්තමානයේ ඉන්න එක පුරුදු වෙනවා. මහන්සි නැති හිත වෙනවා. එතකොට මහන්සි නැති හිතක් වෙනකොට අර වැඩක් කරනවා හොඳට. මේ මොලේ එක පැත්තක් ඕක. ඒ පැත්ත අපි සාමාන්‍ය තාම ප්‍රැක්ටිස් මේකන ඇරිලා නැහැ. නැත්තම් අපිට වැඩ වැඩි හින්දා නෙමෙයි, වැඩ වැඩියෙන් කරන මොලේ එකක්. තව හිත ශාන්ත කරන මොලේ තව පැත්තක්. ඒ කොහේ නිදියගෙන ඉන්නේ? ඒ දෙකම අරින්න ඇයි බැරි? වැඩත් කරන්න පුළුවන්, තමයි හිතේ ශාන්තිය තියාගන්න පුළුවන්. මේවා මේ කවුද මේක ගෙනාවේ? මේ ගෙදර තියෙන පොත්ද? මේ ගෙදර තියෙන පොත්ද? මේවා මෙහෙ ගෙදර අයිති කට්ටියගේ පොත්ද? නැත්තම් මේක ප්‍රෝග්‍රෑම් එකට ගෙනවද? ගෙදර හොඳයි ඒවා තියෙන එක. ඒක ඉස්සරින් ඉඳන් තිබ්බද නැත්තම් ළඟදි? මොකද්ද? ඒකට ගියාද? ආහා ගිය කට්ටියද මේ? හරි හරි හරි. අනේරන් ඉතින් අහන්න හොඳයි හොඳයි බොහොම හොඳයි. දැන් කියවෙනවද ඒව නැත්තම් අරන් නිකන් තියෙනවද පැත්තක? මොකද්ද වෙන්නේ? මොකක්ද දැන් වෙන්නේ දැන්? ආහා හැබැයි කියවන එක මෑනියන්ට වෙනවද? ආහා ඒක කන්ටිනියු කරලා අනිත් පැයට බෙද බෙදින්න එකත් හොඳයි. Tamanට බෙදාගෙන තමයි අනිත් පැයට බෙදා ගන්නනේ. ඒක අඳුර බලාපොරොත්තු අපරාධනේ. අපි ඒක අනිවාර්යයෙන්ම අල්ලගෙන යන්න ඕනේ. ලොකු පිනක්. හැබැයි පින වුණාට පින් කර ඇති දැන්. අරක මතු කර ගන්න ඕනේ පින්වතුනි. තමන්සේ ඕකනේ කුසලයේ අති කර ගන්න ඕනේ. හොඳයි. ඉතින් අනිත් කට්ටියට ලොකු chance එකක් අවස්ථාවක්.